වාගේ අසාධාරණකම් කරන්න එපා බැයි නයි යන්න කියන්නේ ඒ කට්ටියන්ට රත්තරන් මහත්තයෝ යන්න කියන්නේ. ඉතින් මේක ලෝකෙටම කියන්න මුන් කරන්නේ අසාධාරණයක් මේ අපිට. අපි මේ ඡන්ද දීලා මේකද අපිට මේ වෙන්නේ. ඇත්තම මේ වේදනාවෙන් මේ කියන්නේ තෙල් ටික නැතුව. මේ බලන්න මහත්තයෝ බත් කට කන්නේ සල්ලි වලට ගෙනල්ලා බත් කට කන්නේ නැත්තම් අපි රත්තරන් ටිකට ගිහිල්ලා නාගර ගෙදර ගිහිල්ලා බට්ටික කනවා. ඔවුන්ට හෙන ගහන්න ඕන මහත්තයෝ මේ කරපු අපරාධෙට. ලංකාවේ සෙට් එකේ තෙල් ගහන්න ඇවිල්ලා පොලිමේ ඉඳලා බත් කට කන්නේ මේ ඈ. ඕ මේක මේ කාලකන්ණි පාලනේ දිනවනේ කාලන කල්ණි පාලනේ මේක අයින් කරන්න ඕනේ. අගමැතිතුමාගේ දිස්ත්‍රික්කය කියලා අගමැතිතුමා කරපු දෙයක් නැහැ නේ මේකට. දැන් පැල් රැගෙන යුගේ ඇවිල්ලා තියෙන්නේ. පැලට යනවා වගේ තමයි දැන් අපි දැන් මේ කෑම එක අරගෙන ගෙලින්ම පොලිමට එන්නේ. මහින්ද මහත්තයාට ඒව උලන්නේ නැහැ. එයාලට සැපණේදී. අපි යන්නේ මහත්තයා මේ බත් එක ගෙනත් කාගෙන ඉන්නේ. තෙල් ටික ගහගෙන ගෙදර යන්න. ඒකයි කියන්න තියෙන්නේ මහත්තයා. මේක නම් මහත්තයා මේ අන්තිමටම ගරා කරලා තියෙන්නේ. ඉතින් බලන්න මහත්තයා අපි මහපාරේ මේ බත් එක කඩෙන් ගෙනල්ලා කන්නේ තෙල් ටික ගහගන්න ඇවිල්ලා. මේ වාගේ අසාධාරණකම් කරන්න එපා බැයි නයි යන්න කියන්නේ ඒ කට්ටියන්ට. රත්තරන් මහත්තයෝ යන්න කියන්නේ. ඒ තරම් මට මම මේ වේදනාවෙන් කියන්නේ මේ බත් ටික ගෙනත් කන්නේ තෙල් නැතුව. ඔව්. පා හවස තුනේ ඉඳන් මේ ඉන්නේ. අපි යන්නේ මහත්තයා කුරුන් නාරම් වලට. යන්න තෙල් නැහැ මහත්තයා. හෙඩ් එකේ තෙල් තියෙනවා. හැමනම් අර බටේ එළියට දාලා හිටන් හෙඩ් එකේ මහ පාලක මහත්තයා ඇවිල්ලා තෙල් නැත කියලා බෝඩ් එක දාන්න ඕන. ඒ බෝඩ් එක දාන්නෙත් නෑ. මේ වාහන වලින් ඇවිල්ලා හිටන් මේ ලොකු ලොකු වාහන වලින් ඇවිල්ලා කෑන් එක තියෙනවා මේ හෙඩ් එක ඇතුලේ. ඉතින් අපිට කියනවා යන්න කියලා. ඉතින් අපි කොහේ යන්නද මහත්තයා තෙල් නැතුව? ආන් ඒක ඇත්ත සිද්ධිය. මේක ලෝකෙටම කියන්න මුන් කරන්නේ අසාධාරණයක් මේ අපිට. අපි මේ ඡන්ද දීලා මේකද අපිට මේ වෙන්නේ. දුකයි අපිට. දැන් අහන්න තියන්නේ ගෝඨාභය මහත්තයාගෙන්, පැසිල් මහත්තයාගෙන්, මහින්ද මහත්තයාගෙන් සැපත කියලා. අපි අහන්න ඕනේ කට්ටියන්ගෙන්. ඔයාලට සැපත කියලා. ඇත්තම මේ වේදනාවෙන් මේ කියන්නේ තෙල් ටික නැතුව. ඇත්තමයි මහත්තයෝ මේ. ඔවුන්ට හෙන ගහන්න ඕන මහත්තයෝ මේ කරපු අපරාධෙට. මේ බලන්න මහත්තයෝ බත් කට කන්නේ සල්ලි වලට ගෙනල්ලා. බත් කට කන්නේ නැත්තම් අපි රත්තරන් ටිකට ගිහිල්ලා නාගර ගෙදර ගිහිල්ලා බත් ටික කනවා. මේ කඩෙන් බත් එක ගෙනල්ලා හිටන් මේ තෙල් ටික ගහගන්න නැතුව බත් එක කන්නේ මහත්තයෝ මේ පට්ටගේ. අපි යකඩ එක් කරන්නේ මහත්තයෝ ඔය සමන් ඩින් එක. එතකොට ප්ලාස්ටික් පුටුවක් ඇදිච්ච එක. එතකොට ඒ වගේ දෙයක් එක් කරලා තමයි අපි කීයක් හරි හොයාගෙන අපේ දරු පවුලක් අපි රැකගන්නේ. ඒකත් නැති කරුවා මෙවුන් ඇවිල්ලා මහත්තයෝ. එච්චරයි මට කියන්න තියෙන මහත්තයෝ. තව කියන්න තියෙනවා කියන්න බෑ මේ මාධ්‍යයට. ඔවුන්ට හෙනම ගහන්න ඕන මහත්තයෝ. මේ බලන්න මේ බත්කට. මේක මහත්තයා මුළු ලෝකෙටම පෙන්වන්නද ලංකාවේ සෙට් එකේ තෙල් ගහන්න ඇවිල්ලා පොලිමේ ඉඳලා බත්කට කන්නේ මේ ඈ. ඕ බත්කට කන්නේ මහත්තයෝ. දැන් පැල් රැගෙන යුගේ ඇවිල්ලා තියෙන ඉස්සර අර ගෙදරින් මේ පැලට යනවා වගේ තමයි දැන් අපි දැන් මේ නාල කරලා කෑම එක අරගෙන ගලින්ම පොලිමට එන්නේ. මොකද පැල් රකින්න එනවා වගේ තමයි දැන් ඒ යුගයේ තමයි තියෙන්නේ. දැන් මහින්ද මහත්තයාට ඒව උලන්නේ නැහැ. එයාලට සැපනේ ඉතින්. අපි තමයි ඉතින් දුක විඳින්නේ. එයාලා සැපේ ඉන්නවා. අපි ඉතින් කනවා කට්ට පාර ඉඳගෙන හැමදේම. මාත මං එද්දි හතරමාරයි. හතරමාරේ ඉඳලා සෙඩ් එකේ හිටියේ මේ පොලිමේ. ඒ ඉඳලා ඊට පස්සේ මේ සෙඩ් එකේ තෙල් ඉවරයි කිව්ව අර කිලෝමීටරයක් විතර එද්දි. අර පෙට්‍රෝලියම් එක ඉස්සරහා සෙඩ් එකට ගියා. ඊට පස්සේ මෙතන සම්පකාර සෙඩ් එකට ගියා. සම්පකාර සෙඩ් එකේ අත්‍යවශ්‍ය සේවා විතරයි කියලා කියන්නේ. නමුත් ප්‍රයිවට් බස්, ඒසී බස් ඔක්කොම එනවා ඇවිල්ලා ගහනවා. ඊට පස්සේ මං කව රුපියා 500ක් ගහලා දෙන්න ගෙදරට යන්න කියලා. මහත්තයා මං නුවරේ ඉඳන් එන්නේ. මේ ගෙදරට යන්න තෙල් නැහැ. වීරම ගෙදර ගෙවල් මේ ළඟ කිලෝමීටර් 15ක් 20ක්. ඒවත් යන්න තෙල් නැහැ. නුවරේ ඉඳන් එන්නේ මං බඩු බාන්න ගිහිල්ලා තෙල් නැහැ. ඉතින් දැන් මේ සෙඩ් එකේ තෙල් තියෙනවා. දැන් මේකේ ඕඩර් ගත්ත ඒවා තිනවලු සල්ලි බඳපුවා. ලයිට් නිමලා හිටන් ඔක්කොම දැන් පොම්පත් ඔෆ් කරා. ඔක්කොම නෑ. දැන් මේ අපි නෑ කීයට හරි දැන්. ගෙදරට යනකල් මහත්තයා අපිට තෙල් ටිකක් ගහගන්න බෑ. හරිද? මේක මහත්තයා මෙහෙමයි. මේක මේ කාලකන්ණි පාලනේ දිනවනේ. කාලකන්ණි පාලනේ මේක අයින් කරන්න ඕනේ. එක්ක නැත්තම් මුන්ට බැයි නම් මේක කරන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න. නැත්තම් හොරා කාපු සල්ලි මුන් ගෙනල්ලා එක්ක මේක යථා තත්ත්වයකට පත් කරලා හිටන් ඊට පස්සේ ඒ සල්ලි මුන්ට ගන්න පුළුවන් නේ. ඒක හරි කරන්න ඕනේ මහත්තයා. වෙන දෙයක් ඕනේ නෑ. මේක අගමැතිතුමාගේ මේ දිස්ත්‍රික්කේ. මේ යන්නේ. අගමැතිතුමාගේ දිස්ත්‍රික්කේ. මේක අගමැතිතුමා මේක බලන්න ඕනේ පොඩ්ඩක්. අගමැතිතුමාගේ දිස්ත්‍රික්කේ කියලා අගමැතිතුමා කරපු දෙයක් නෑනේ මේකට. ඉතින් එළි වෙනකල් ඉන්න ඕනේ මහත්තයා. ඉන්න බෑ මේ මනුස්සයා. අපිට යන්න තෙල් නෑ. තෙල් නැතුව. ආ බාන්න මහත්තයා මන් දැන් සුවිත් එක ඔන් කරලා පෙන්නන්නම්. අපිට තෙල් නෑ යන්න. එළි වෙනකල් ඉන්න බෑ.